අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝම STDEC YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවාද අද මම අරගෙන අවිල්ල තියෙනවා ඔයගොල්ලන්ට ගොඩක් කට්ටියට assignment එකක් කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ FMB කියන font එකෙන් කරලා බාර දෙන්නේ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ සාමාන්‍ය world software එකක් ඇතුලේ අපිට මේ විදිහට එකවරම FMB font එකට මේක හරව ගන්න අපිට අමාරු වෙනවා අන්න ඒක කොහොමද කරන්න කියලා අද මම මේ වීඩියෝ එකේ කියනවා අපි බලමු මේක ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා මුලින්ම මම මේ විදියට මම දැනට ටයිප් කරලා හදාගෙන තියෙනවා සිංහල වචන ටික. ඔයගොල්ලන්ට මේ එක්සැම්පල් එකක් විදියට මේක අරගෙන ආවේ. ඉතින් මේ මුලින්ම කරන්න තියෙන මෙන්න මේක සම්පූර්ණ සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කළා මේක හයි ක්ලික් කරලා ඒක උඩ අපි කොපි කරගන්නවා මේක. මේක කොපි කරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Google Form එක හරි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන තියෙන වෙනත් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. हमें मैं भी ओपन कर रहा था एक ही और बोलो मैं सर मुझसे के टाइप करना नॉन है एलकुरु डॉट एल के गियर मैं भी ये टाइप कर ला इधर बटन लेके इधर आ सकता ये बस और बोलो इन्हें मिलने वाले साइट देखते हैं एलकुरु वाले साइट देखा इतनी आप ही यार कॉपी कर रहा था टेस्ट එක මෙන්න මෙතන ඔයගොල්ලන්ට පුළුවන් හයි ක්ලික් කරලා මෙන්න මෙතන පේස්ට් කරගන්න. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ ටෙස්ට් එක මෙන්න මේ විදිහට මෙතන පේස්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අහල තියෙන කන්වර්ට් කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරාට පස්සේ අපි දැන් පළවෙනි තැන හිටියේ මෙන්න මේ කොටසේ. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි කොටසට තමයි අපි මේක යන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට කන්වර්ට් වෙලා තියෙන බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ කන්වර්ට් කරපු එක අපිට මෙන්න මේකෙන් කොපි ටෙස්ට් කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරලා අපිට පුළුවන් ඒක කොපි කරගන්න. ඒ කොපි කරගනිපු එක අපිට මෙතනින් වෙබ් බ්‍රවුසරෙන් අයින් වෙලා අලුතෙන් Word document එකක් new document එකක් ඕපන් කරගන්න. ඒක document එකක් ඕපන් කරගෙන අපි ඒක උඩ right click කරලා අර කොපි කරගන්නු ටෙක්ස්ට් එක මෙතන paste කරගන්නවා. මේ විදිහට paste කරගත්තට පස්සේ මේ විදිහට ඉංග්‍රීසි අකුරු ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක සම්පූර්ණ මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන ෆොන්ට් එක වෙනස් කරන්න තියෙන තැනින් අපිට පුළුවන් මේක FM Abbey කියන ෆොන්ට් එකට චේන්ජ් කරගන්න. මෙතනින් අපි ටයිප් කරනවා FM Abbey කියලා. මෙන්න මේ විදිහට ටයිප් කරලා එන්ඩර් බටන් එක උඩ එක සැරයක් ප්‍රෙස් කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන FM Abbey කියන ෆොන්ට් එකට මේක පාස්වර්ඩ් එක ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට තිබුණු ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ විදිහට FM Abbey ෆොන්ට් එකට මේ ඕනම ටෙස්ට් එකක් අරගෙන ට්‍රාන්ස්ලේට් කරගන්න අමාරු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ කියලා. මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනක් වුණා නම් මේක පැහැදිලි තේරුණා නම් පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න, අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අදට ඔයගොල්ලන්ගේ සමගාමීව හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.